ශ්‍රී ලංකාවේ දැවැන්තම සහ ශක්තිමත්ම දේශපාලන ව්‍යාපාරයක් වන්නේ එක්සත් ජාතික පක්ෂයයි. 1946 සැප්තැම්බර් 6 වෙනිදා සර් ජෝන් කොතලාවල මහතාගේ කැඳවුම්කාරීත්වයෙන් එවක ක්‍රියාකාරී දේශපාලනයේ නිරත විවිධ ජන කොටස් සහ ආගම් නියෝජනය කරන පක්ෂ 8ක් නව පක්ෂයක් පිහිටවීම සඳහා රැස්වනවා. එස් නඩේසන් මහතාගේ යෝජනාවෙන් ටීබී ජයා මහතාගේ ස්ථීරත්වයෙන් එක්සත් ජාතික පක්ෂය යන නාමය නව පක්ෂය සඳහා සම්මත වුණා. මෙරට සියලු ජන කොටස් වල එකමුතුවෙන් එක්සත් ජාතික පක්ෂය බිහිවන්නේ වාර්ගික සහජීවනයේ පක්ෂයක් ලෙසයි. බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව නිදහස් රටක් බවට පත් කර ගැනීමට මහමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් මූලික වූයේද එක්සත් ජාතික පක්ෂයයි. ඩී.එස්. සේනානායක මහතාගෙන් පසු පක්ෂයට නායකත්වය දෙමින් මානව හිතවාදී නායකයෙකු ලෙස රටේ කෘෂිකර්ම නවෝදයක් උදෙසා කැපවූයේ ඩඩ්ලි සේනානායක මහතායි. කෘෂිකර්මාන්තයට මූලික අවධානය යොමු කර තිබූ මෙරට ආර්ථිකය කර්මාන්ත ශාස්ත්‍රයේ කෙරෙහිද අවධානය යොමු කෙරුණේ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ යුගයේදී. ලක්ෂපාන විදුලි බලාගාරය එහි සිහිවටනයයි. 1977 මැතිවරණයෙන් 6න් 5ක බලයක් ලබා බලයට පත්වන ජේ.ආර්. ජයවර්ධන මහතා 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දුන්නා. ශ්‍රී ලංකාව පුළුල් ලෙස ලෝකයට විවෘත කිරීමෙන් විශාල ආර්ථික පෙරලියක් රට තුළ සිදු වුණා. 1978 විධායක ජනාධිපති ක්‍රමය හා සමානුපාතික නියෝජන ඡන්ද ක්‍රමය ඇති කිරීම දේශපාලන ඉතිහාසයේ සිදු වූ විශාල පෙරලියක් වුණා. දිළිඳුකම පිටුදැකීමේ සංකල්පය දේශපාලනයට හඳුන්වා දුන්නේද එක්සත් ජාතික පක්ෂයේ රණසිංහ ප්‍රේමදාස පාලන සමයේදී. ජනසවිය හිසට සෙවණක් හිතට නිවනක් සංකල්පය යටතේ නිවාස ව්‍යාපෘති ගමුදාව ග්‍රාම රාජ්‍ය සංකල්පය සහ සෙවණ සරණ කැපකරු මාපිය ක්‍රමයේ එවක රටට හිමි වූ ප්‍රමුඛ දායාද කිහිපයක්. ඩී.බී. විජේතුංග මහතා පක්ෂ නායකත්වයේ දැරූ සමයේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා වඩාත් ශක්තිමත් වීම කැපී පෙනෙනවා. මෙරට සිව්වසරක් අග්‍රාමාත්‍ය ධූරයට පත් නායකයා සිටින්නේද එක්සත් ජාතික පක්ෂයේයි. ඒ නව පරපුරකට නව මානයක් ලෙස තීක්ෂණ හා නැවුම් දේශපාලන දර්ශනයක් හඳුන්වා දුන් රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. විසම්මුතිය පිටුදකිමින් සම්මුතිවාදී පාලනයක් සඳහා ආදර්ශවත් ගමනකට එළඹෙමින් වත්මන් යහපාලන රජයේ බිහි කිරීමට වික්‍රමසිංහ මැතිතුමා අද්විතීය නායකත්වයක් ලබා දුන්නා.